අයිබෝවන් ඔබට සුබ දවසක් අද ලෝක ළමා දිනය සමරන්නව දවසක් ඉතින් දූලා පුතාල හැමෝටම හැපි චිල්ඩ්‍රන් ඩේ කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒ වගේම අපි ඇත්තටම ලෝක ළමා දිනය සමරනකොට ඒක ගැන කියන්න ඕනේ දරුවන්ට වඩා මම හිතුවා දෙමාපියන්ට වචනයක් කියීම ඉතාම වැදගත් කියලා ඉතින් මුළු ලෝකයේම දරුවන් වෙනුවෙන් මේ දිනය සමරනකොට දෙමාපිය හැටියට අපි ඒ දරුවන්ට දිය යුතු ස්ථානයේ දීම ඉතාම වැදගත්. ලෝකේ අපි අද දකිනකොට මේ කොවිඩ් කාලේ දරුවෝ ගොඩාක් මානසික පීඩන ලක් වෙලා නිවස් තුල හිර වෙලා. ඒගොල්ලෝ දකින්නේ මේ බිත්ති හතර, ඒ කියන්නේ ගෙදර තියෙන බිත්ති ටික ඒ එකම දෙමාව, ඒ කියන්නේ එකම මූණු ටිකනේ. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ එතනින් එහාට ලෝකයක් ඒගොල්ලන්ට පේන්නේ නැහැ. මොකද අපි දරුවා ආරක්ෂා කරන්න එළියට යන්න එපා. මෙතනින් එහාට යන්න එපා. ඒ වගේ විදිහට අපි දරුවෝ හිර කරගෙන මේ ගෙවන්නව කාලයක දරුවන්ගේ මානසිකත්වය ගොඩාක් පහළ වැටිලායි තියෙන්නේ. ඉතින් ඒක දරුවෝ රෝගී වෙන්න, ඒ වගේම දරුවන්ගේ මානසිකත්වය බිඳ වැටෙන්න, දරුවන්ට ආතතිය වැඩි වෙන්න බොහෝ සෙයින් බලපාන්න පුළුවන්. එවැනි කාලයක ඔබට පුළුවන් දරුවන්ගේ මානසිකත්වයේ වැඩෙන දේවල් ඒ වගේම දරුවන්ට ඒ ආදරය කරුණාව තුළ ඒ යහපත් දේවල් දරුවට කරමින් දරුවව ඒ මානසිකත්වයේ ගොඩනගන දේවල් දරුවන්ගේ ජීවිතේ කරන්න ඔබට පුළුවන් හිතන්න පුළුවන්. මේ හරි ලෝකයේ දකින්න දරුවට මඟ පෙන්වන්න පුළුවන්. ඉතින් දෙමාපියෝ විදිහට ඔබ ඒ ආතතිය වැඩි කරන දේවල් නැතුව ඉතින් මම මේ කාලේ දකින තවත් දෙයක් තමයි මේ ස්කූල් නෑනේ ඔන්ලයින් ක්ලාස්. ඉතින් පේරන්ට්ස්ලා මොකද කරන්නේ ස්කූල් එක නැහැ. ඒ තියෙන ගොඩාක් ඔන්ලයින් ක්ලාසස් වලට ළමයි යොමු කරලා ඔයා ඉගෙන ගන්න. නමුත් ඒකත් සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි. එකක් දෙකක් නම් කමක් නැහැ. උදේ ඉඳලා හවස් වෙනකම් ওই නොමිලේ තියෙන හැම එකටම දරුවා ඉඳලා දරුවගේ ඒ මානසිකත්වයේ බිඳ වට්ටන්න එපා. ඒ දරුවගේ ආතතිය වැඩි කරන්න එපා. මොකද ඒකෙන් උනත් ඒ කියන්නේ දැන් අපි පන්තියක ඉගෙන ගන්නවා හා සමානව දෙයක් දරුවට ඒකෙන් ලැබෙන්නේ නැහනේ. ප්‍රායෝගික නැහැ. අර ෆෝන් එකක් හරි නැත්නම් iPad එකක් හෝ ලැප් එකක් ඉස්සරහ ඉඳගෙන ඒ සීමා සහිත දුරක දරුවා ඉගෙන ගන්න නිසා ඒක මොලේ ගොඩක් ඩැමේජ් වෙන්න ගොඩක් බලපාන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ ඔබ මේ ඉන්නව මේ කාලය තුල මේ ළමා දිනේ ඒ දරුවෝ කියන්නේ හරියට මල් වගේ. ඉතින් ඒව පර වෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව හොඳට මේ ලෝකේ ලස්සන දකින්න පිපෙන්න ඔවුන්ට ඉඩ හරින්න. ඔවුන්ට ආදරය කරන්න. මේ දේවල් වලට ඕනවට වඩා ඔවුන්ට බර පටවලා අර ඕනවට වඩා බර අරගෙන යන්න දෙන්නේ නැතුව ජීවිතයක් නොදී සැහැල්ලුවෙන් මේ ගමන යන්න ඔවුන්ට ඔබ උදව් කරන්න. දෙමාපියෝ විදිහට ඒ දේට ඔබට උදව් කරන්න පුළුවන් නම් මේ ළමා දිනේ දවසේ ඔබ දෙනා ලොකුම තෑග්ග දරුවන්ට ඒක තමයි. හැම දෙයකට වඩා වටින්නේ මේ ලෝකේ අපිට දරුවෝ. ඔබ මොහොතක් හිතන්න අපි මේ ජීවිතේ හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්නේ. අපි හැම අපි රැකියාව කරන්නේ, අපි වෙහෙසෙන්නේ ඒ දරුවෝ වෙනුවෙන්. නමුත් ඔබ ඒ කරන්නව ඔබ නොසිතන්නව දේවල් නිසා සමහරට දරුවන්ගේ ජීවිතේ නැති වෙලා යන්න උනත් පුළුවන්. අහිමි වෙන්න පුළුවන්. විනාශ වෙන්න පුළුවන්. ඒකට ඉඩ නොදී අපි ඒ දරුවන්ගේ ජීවිතේ ඒ අනාගතේ යහපත්ව දකින්න අනාගතේ බොහෝ දේවල් ලබන්න දරුවා යහපත්ව තියන අපේ දරුවන්ට අත්වැලක් වෙමු. හරි මාර්ගයේ පෙන්වමි. අපිත් ඒ මාර්ගයට යොමු වෙමින් දරුවට හොඳ අත්වැලක් වෙමින් අපි ඔවුන්ට ශක්තියක් වෙමු. ස්තුතියි.